ඔබ සැමට මගේ හිතෙන් සලාම් අස්සලාමු අලයිකුම් ආයුබෝවන් සහ වරක්කම්. ජෙරුසලම් කියන්නේ එකම දෙවියෙක් අදහන පහළ වෙච්ච ආගම් තුනක නිජ භූමියක්. ඒ වගේම ජාතීන් දෙකක නිජ භූමියක්. මෙම ජෙරුසලම් පිළිබඳ ව්‍යාකූල තත්ත්වයකට ගෙනීමේ ප්‍රයත්නයක එක්සත් අමරිකානු රජය දැන් තත්කරන මොහොතක අපි මෙම සම්මුදවව මට අද මතකයට එනවා පැලස්තීන අරගලයේ නායකයා යාසිර් අරෆත් 1995 ලංකාවට පැමිණි අවස්ථාවේදී තාජ් සමුද්‍ර හෝටලේ එතුමන්ගෙන් මම අසා සිටියා ඔබතුමන්ගේ ජීවිතයේ මූණ දුන්නු විශාලතම අභියෝගය කුමක්ද කියලා. මගේ කරේ අත දාගෙන එතුමන් මට කිව්වේ සහෝදරයා මතක තියාගන්න යුද්ධය කරන්න එඩිතර විය යුතුයි. නමුත් සාමය ලබා ගන්නට ඊට වඩා එඩිතර විය යුතුයි කියලා කිව්වා. එහෙම කියමින් තමයි පැලස්තීනය තුල ඊශ්‍රායෙල් සමග එක ළඟින්ම රාජ්‍යයන් දෙකක් පෙහෙළවීම සඳහා ඒ එකනත්වයට එළඹුණි. දැන් ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරමින් ඇමරිකාව අරන් තියෙන මේ ජෙරුසලේම පිළිබඳව තීරණය මුළු ලෝම හෙලා දකින අවධියක අපි අද මුණ ගැහෙනවා. ඒ වගේම ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සම්මත වුණු ඒ ප්‍රකාශය පිළිබඳව දකිද්දී මම එක දෙයක් පිළිබඳව සඳහන් කරන්න ඕනේ. බොලීවියාවේ තානාපතිවරිය එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමරිකාව වෙනුවෙන් කතා කරපු නিত্য නියෝජිත නිකි හේලි මහත්මිය තර්ජනාත්මක විදිහට කතා කළා. මේ යෝජනාවට පක්ෂ වෙන රටවල් පිළිබඳව තමන් ලබා දෙන ආධාර කපා හරිනවායි කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි නිත්‍ය ලෙසම අපේ මතකයේ තියෙන දෙයක් හැටියට අද මේ යෝජනාව තියෙයි කියලා මතක් කළා. මතක් කරද්දී බොලිවියාවේ තානාපතිතුමිය නිත්‍ය නියෝජිත වරිය පැමිණ කිව්ව කතාව මතක් කළා. එතුමිය කිව්වා නිකි හේලි බලාගෙන ඔබතුමියගේ කළු පොතේ ලියාගන්න බොලිවියාගේ නම ප්‍රථමයෙන් කියලා කිව්වා. ඒ වගේ එඩිතර කතා කීපයක් අපිට අසන්න ලැබුණා. ඒ වගේම අපි සතුටු වෙනවා අද මේ රටේ සියලුම ප්‍රධාන පෙළේ පක්ෂ සංවිධාන ප්‍රධාන පෙළේ ආගමික නායකවරු එකතු වෙලා පැලස්තීන අරගලය වෙනුවෙන් පැලස්තීන රාජ්‍යයේ ස්වයංභාරය වෙනුවෙන් අද එකතු වෙලා අත්සන් කරපු ඒ අපේ යෝජනාව පිළිබඳව අපි කවුරු සතුටු වෙන්නේ? එදා ඉඳලම අපි දැක්කා මෑත කාලේ ඉතිහාසයේ දකිද්දී ඔබාමා ඇමරිකානු ජනාධිපති වෙලා පත් වෙද්දී මුළු අරාබි ලෝකයේම පැලස්තීනු ජනතාවගේ ස්වයංභාවය වෙනුවෙන් යම් තාක් දුරකට යම් ප්‍රගතියක් ලබාගත හැකි කියලා බලාපොරොත්තු සිටියේදී මොකද වුනේ? ඔබාමා තමන්ගේ ජනාධිපති ධුරයට දිවුරුම් දීමට සුමාන තුනක් තියදී ගාසා තීරයට දිගින් දිගටම ඊශ්‍රායල් බෝම්බ හෙළුවා. 2000කට වැඩි කාන්තාව දරුවෝ මහලු වයසේ මිනිස්සු එකතුව අමුමම මරා දැමද්දී ජාත්‍යන්තරය කිසි දෙයක් කරන්න බැරිව ඉවසීමේ කටයුතු කරන්න කියලා යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සමුළුවේ සම්මත කරන්න
විනා වෙනමකොත් කරන්න බැරි වුණා. දැන් මම අද කනගාටු වෙනවා. මන්නම් නම් කරන්න යන්නේ නැහැ. අරාබි ලෝකේ වැඩිම ජනගහනයක් තියෙන රටක් තමන්නි මහල් භාවය එක්සත් ජාතීන්ගේ සමුළුවේ ඔප්පු කරන්න වෙනවා. அமெரிக்காவே டொலர் வலட்ட தமன் வாழ் உண்ணா කියලා ஒப்பு කරලා තිබෙනවා. අපි කාටත් මේක විශාල කනගාටුවක්. එහෙම කිමේදී බොලිවියා රජය වෙනුවෙන් මේ තානාපතිවරයේ කියපු කතාව අපි අගය කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මම රාජ සේනාරත්න මැතිතුමාට කතා කරද්දි මං කිව්වා දිගින් දිගටම අපේ රටත් මේ පිළිබඳව අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳව අපි නිතර නිරන්තරයෙන් නවතින සිටිනවා. නුබෝදා සිදු වුණා යුනිසෙෆ් සංවිධානයේ ජෙරුසලමේ ලෝක උරුම නගරයක් හැටියට පිළිගැනීම පිළිබඳව යෝජනාව සම්මත වෙද්දී අපි අපේ රජය ඡන්දයෙන් නැලකී සිටියා. මම විමල් රත්නායක මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැගුවා. එවෙලේම මාත් නැගිටලා අපේ විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇහුවා මොන පදනමක් ඇරගෙද මේ ඡන්දයේදී වැළකී සිටියේ කියලා. අමාත්‍ය මණ්ඩලයේ ආශිර්වාදනාත්මක මතක ඇති පිළිබඳ අපේ විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කළා. විටින් විට අපිත් අමරිකානු තර්ජනයට සමහර විට හිසනමන තත්ත්වයන් ඇති වෙන එකත් වැළැක්විය යුතුයි. අපි ආඩම්බර වෙනවා. අපේ රජය මෙවර හරි ස්ථාවරයක් ගත්තා. එඩිතරව නැගී සිටියා. ඒ වගේම නිරන්තරයෙන් අපි කවුරුත් නැගී සිටිය යුතුයි. පලස්තීනියානු වෙනුවෙන් පලස්තීනය වෙනුවෙන් ඒ ස්වෛරී ඓක්‍ය වෙනුවෙන් අපේ රජය මේ ස්ථාවරයේ සිටිය යුතුයි කියලා ප්‍රකාශය කරමින් පලස්තීනු ස්වෛරී රාජ්‍ය ජය වේවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ඉදිරි යෝජනා වෙනුවෙන් තමන්ගේ අත උස්සපු හැම රාජ්‍යයන්ටම ජය වේවා පතමින් මම සමුගන්නවා. ගෞරව අමාත්‍ය රවු හකීම් මැතිතුමා මෙම්බර්වරු දිවසම් කරනවා. ඒ වගේම පොදුජන එක්සත් පොදුජන පෙරමුණ වෙනුවෙන් වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුව